රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති වාර්තා කරණය ඉන්ෆෝ නිවුස් ශීර්ෂ පාඨ. ජනපති දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී. ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමෙන් පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කළ හැකි බව අගමැති පවසයි. රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ ජාතික වැඩපිළිවෙලේ පළමු අදියර අවසන්. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් 69 වන සංවත්සරය අදයි. ජාතික නිවාස වැඩසටහනින් නිම කළ ප්‍රථම නිවස ජනතා අයිතියට. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගියදා දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තා. දළදා මාලිගාව වෙත පැමිණි ජනාධිපතිතුමා දියවඩන නිලමේ නිලංග දෑන මහතා විසින් පිළිගනු ලැබුවා. අනතුරුව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වර්කාගොඩ ශ්‍රී ඥානරත්න නායක හිමිපාණන් වහන්සේ සහ රංගිරි දඹුලු මහා විහාරාධිපති මහනුවර අස්ගිරි මහා විහාරයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගලනායක හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මේ අතර අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඡායාරූප හෝ අතින් සිතුවම් කරන ලද රුව ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශන නොකරන්නයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපතිතුමාගේ රුව චිත්‍රණයත් එසේ සිතුවම් කරන ලද ආලේඛ්‍ය චිත්‍ර සහ ඡායාරූප අධීක්ෂණයකින් තොරව මග දෙපස සහ උත්සව භූමිවල ප්‍රදර්ශනය කරන බව නිරීක්ෂණය කර ඇති හේයින් මෙම තීරණය ගෙන තිබෙනවා. ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමෙන් පස් අවුරුදු සැලැස්මේ ඇති යෝජනා ක්‍රියාත්මක කළ හැකි බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා. සෞභාග්‍ය දැක්මෙන් ගොඩනැගෙන අනාගත පොළොන්නරුව පස් අවුරුදු සංවර්ධන සැලැස්ම ග්‍රන්ථයේ එළිදැක්වීමේ උත්සවය බුද්ධි මණ්ඩපයේදී ඊයේ පැවැත්වුණු අතර එහිදී අග්‍රාමාත්‍යතුමන් මේ බව සඳහන් කළා. සෑම දිස්ත්‍රික්කයකම හෝ පළාතක සංවර්ධනය කරන ආකාරය පිළිබඳව සැලැස්මක් සකස් කළ විට ඒ ඉලක්කය කරා ගමන් කිරීමත් එම සංවර්ධන කටයුතු පිළිවෙලකට ඉදිරියට කරගෙන යාමටත් හැකිවන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා මේ පස් අවුරුදු සැලැස්ම තුළ සියලු දේ නැත්තම් වෙන්නේ අතනින් එකක් අදනවා, මෙතනින් එකක් අදනවා, අතනින් ගොඩනැගිල්ලක් අදනවා, අතනින් පාරක් අදනවා, පාර භාගයට අදනවා, භාගයට අදලා ඒක ඉවර වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට අපි දිස්ත්‍රික්කය තුළ තියෙන සංවර්ධනය පිළිවෙලක් නැතුව හැදුනොත් වඩා යම් පිළිවෙලකට හැදුනොත් ඒ දිස්ත්‍රික්කය වඩාත් ක්‍රමානුකූලව සංවර්ධනය වෙන්න පුළුවන්කම තියෙනවා. රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ ජාතික වැඩපිළිවෙලේ පළමු අදියර අද මධ්‍යාහන 12:00 අවසන් වුණා. ඒ අනුව රැකියා විරහිත උපාධිධාරීන් 54,000ක් සඳහා පත්වීම් ලිපි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට නිකුත් කර අවසන්. මෙලෙස බඳවා ගන්නා උපාධිධාරීන් සඳහා පුහුණු කාල සීමාවකට යටත්ව රුපියල් 20,000ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක් වූ තොරතුරු හා සංවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ යාපා අභිවර්ධන මහතා. අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම යටතේ අද දවල් 12 වෙනකොට සියලුම උපාධිධාරීන්ගේ ලිපි තැපැල් කළ අවසන්. උතර මේ වන විට 54,000ක් උපාධිධාරීන්ට රැකී අවස්ථා ලබා ගන්න අවස්ථාව දීලා තියෙනවා. මේකේ විශේෂත්වයක් තියෙන්නේ පළාත්වල සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දුෂ්කර අමාත්‍යාංශය යටතේ තියෙන පළාත් අමාත්‍යාංශය යටතේ තියෙන දුෂ්කර පාසල්වලට විශේෂයෙන්ම චක්‍රලේඛනයක් අවලලා තියෙනවා. මේ උපාධිධාරීන් ඒ පාසල්වල විශේෂයෙන්ම ගුරුවරු හැටියට බඳවා ගැනීම, පුහුණු ගුරුවරු හැටියට බඳවා ගැනීමට ක්‍රියා කරන්න කියලා. එතකොට මේ රටේ තිබිච්ච දුෂ්කර ප්‍රදේශවල තිබිච්ච පාසල්වලට ගුරුවරු අපිට ඇතුළත් කරගන්න බැරුව සමහර වෙලාවට ඒ ප්‍රදේශවල පළාත්වල ගැසට් කරා. නමුත් ඒවා සමහන් විෂයන්වලට දැන් හැම ගුරුහිගයක් පවතින පළාත් පාසලකම මේ ගුරුහිගය ඉවත් කරගන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඊට බහුතරයක් අය දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දීලා තියෙනවා. විශේෂයෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අනුයුක්ත කරලා ආයතනවලට ඒගොල්ලෝ අනුයුක්ත කරන්නේ කියලා. ඒගොල්ලෝ පුහුණුව ලබල දෙන්න, ඒ වගේම පුහුණු කාලයේදී රුපියල් 20,000ක දීමනාවක් ලබල දෙන්න, මේ සියලු දේවල් එක්ක ඒ චක්‍රලේඛනය නිකුත් කරලා තියෙනවා. ඒ නිසා රජයේ පොරොන්දු පරිදි උපාධිධාරීන්ගේ රැකියා අවස්ථාවේදී පළවෙනි අදියර අද දවල් 12 වෙනකොට ඒ අයට ක්‍රියාත්මක කළ අවසන්. ඊළඟට මැයි මාසයෙන් පස්සේ දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කරනවා.
ඒවාගේම අනිකුත් සමුක පරීක්ෂණ ක්‍රියාත්මක කරලා අවසන් කරලා තියෙනවා. අඩුවාදෑම් ලාභී පවුල්වල ඒ සඳහා ඒවා සකස් කරගෙන මේ මාසෙන් පස්සේ එයාටත් ඒ රැකියාව ලබා දීමේ අවස්ථාව ලබා දෙන්න පුළුවන්. ඒ නිසා අපි සෞභාග්‍ය දැක්ම යටතේ අපි පොරොන්දුණු දේවල් එකින් එක මේ වෙනකොට අපි ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 69 වන සංවත්සරය අද දිනට යෙදී තිබෙනවා. ඊට සමගාමීව මෙම සතිය පුරා විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් මහතා පවසනවා. සංවත්සර දින සැමරුමට සමගාමීව දිවයිනේ සියලුම ගුවන් හමුදා කඳවුරු මගින් රුක් රෝපණ වැඩසටහන් සහ ප්‍රජා සත්කාර වැඩසටහන් රැසක් මෙම සතිය පුරාම ක්‍රියාත්මක කරනවා. 21 වන වරට සංවිධානය කරනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය මාර්තු මාස 5 වනදා සිට 7 වනදා දක්වා පැවැත්වෙනවා. සුරකිමු ලකඹර යන තේමාව මුල්කොටගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ස්වභාවික විපත්වලදී ජනතාවගේ සුබසාධන කටයුතු ඉටු කිරීම සඳහාද සුවිශේෂී දායකත්වයක් දක්වා තිබෙනවා. ගමට ගෙයක් රටට හෙටක් ජාතික නිවාස වැඩසටහන යටතේ නිම කළ ප්‍රථම නිවස ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාව කුරුමෑගල ගිරිබාවේදී ඊයේ පැවැත්වුණා. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයේ සහ මග පෙන්වීම යටතේ දිවයින පුරා නිවාස 14,022ක් ඉදිකිරීමට කටයුතු යොදා තිබෙනවා. මෙම අවස්ථාවට එක් වූ නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා, සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නිවාස වැඩපිළිවෙල ගැන සාකච්ඡා කරද්දී ගරු අග්‍රාමාත්‍යතුමා පවරපු කාර්ය සියලුම දෙනා අපි එකතු වෙලා මේ වැඩසටහන කඩිනම් කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන කඩිනමින් වෙන් කරගෙන කඩිනමින්ම ව්‍යාපෘතියක් ගමට යැවීම තමයි අපේ අරමුණ තිබුණේ. දවස් 29ක් වගේ කෙටි කාලයක් තුළ අපිට මේ අවස්ථාව උදා කරලා දීම සඳහා දක්ෂ සභාපතිවරයෙක් විදිහට අපේ ප්‍රියන්ත පුෂ්පකුමාරේ වගකීම අරගෙන තියෙනවා. මෙන්න මේ වැඩපිළිවෙල නිකම්ම නිකන් නිර්මාණය වුණේ නැහැ. අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන රථවාහන පෙළපාලිවලදී ඒ සඳහා සහභාගි වන පාසල්වල කීර්ති නාමය විනාශ නොකර මාර්ග විනය පවත්වා ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණා. එම තරගාවලීන් පවත්වන සියලු ජාතික පාසල්වල විදුහල්පතිවරුන්, ආදිශිෂ්‍ය සංගම් නියෝජිතයින් සහ ශිෂ්‍යනායකයින් හමුව සඳහා එක්ව සිටියා. සියලුම මාධ්‍යවල ප්‍රචාරය වන ගීත සඳහා කතුරුභාග ගෙවීම මාර්තු පළවෙනිදා සිට ආරම්භ කිරීම පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව බුද්ධිමේ දේපළ නීති සංග්‍රහය යටතේ ගීත ගායකයාට, ගීත රචකයාට මෙන්ම ගීතයේ සංගීතඥයා මෙම ගෙවීම ලබා ගැනීමට හිමිකම් ලබනවා. මාධ්‍යවේදීන්ගේ කටයුතු වඩාත් පහසු කරලීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ මොබිටෙල් ආයතනය එකට එක්ව නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ අනුව ජනමාධ්‍යවේදීන්ට දුරකථන සහන පැකේජයක් හඳුන්වා දීම සිදු කෙරුණා. එසේම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහාද මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ යපා අබේවර්ධන මහතා පවසන්නේ. ජනතාවට වඩාත් පහසු සහ වඩාත් ලෙංගතු රාජ්‍ය සේවාවක් සැපයීම උදෙසා ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන ගමින් ගමට ජංගම සේවා වැඩසටහන් මාලාව යටතේ තවත් එක් වැඩසටහනක් පසුගියදා සාර්ථකව පැවැත්වුණා. මෙහිදී වයස තහවුරු කරගත් වැඩිහිටියන් සඳහා වැඩිහිටි ඇඳුම්පත් එදිනම ලබා දීම කැපිපෙනුණු අංගයක් වූ අතර ඊට සමගාමීව තවත් වටිනා සේවාවන් රැසක් මෙම ජංගම සේවය හරහා ජනතාවට ලබා දීමට කටයුතු කෙරුණා. රට හදන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ඔබට රටක් රටට හෙටක් තේමාව යටතේ රැකියා ලක්ෂයක් ලබා දීමේ දීප ව්‍යාප්ත වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රික්කයේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම පසුගියදා සාර්ථකව අවසන් කෙරුණා. ඒ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණ යටතේ බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීමේ පරීක්ෂණ පසුගිය 26 වෙනිදා සිට 29 වෙනි දින දක්වා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13ම පැවැත්වුණා. 142 යුද හමුදා බලසේනා මූලස්ථානයේ පූර්ණ සහයද මෙම කටයුතු සාර්ථකව අවසන් කිරීම සඳහා ලබා දී තිබුණා. තවත් තොරතුරු මේ ළඟ ඉන්ෆෝ නිවුස් තුලින් බලාපොරොත්තු වන්න.